මේ දාස හපුවලානගේ ස්වාරිස්. ජවපෙ සමහරුන්ට මල්චීත්තාන් දන්නයි කියලා රෝහිත කියනවා. ආහපන් ජම්පරන්දන්න ඕනෑ කාටද කියලා. පංකජරවින්දගේ සරදම්. දයාසිරිත් කෝප්ප එකෙන් ඉල්ලාස්වෙලාලු ජනපතිවරණයට ලැස්ති වෙන්න වෙන්න ඇති. සුජීවගේ විගධම. ජනපතිවරණයට සැරසෙන ලෙසින් කියා. අදහස් දැක්වීය ජනපති දුරට නොයා මෙතුවක් පෙට්ට ගම තුළ තිබු ඇඳුම සොයා අපේ හුඟ දෙනෙක් කන්නාඩිය ළඟට ගියා. ජනරානිි අදපුත් පතෙන්. එදා රාණිට ජයාර් ජයවර්ධන ජනාධිපතිතුමා ධා්‍ය රාතල් අටක් දුන්නා. එදා රානි ලට පිටි පස්සේ චන්ද පෙට්ටිය. අද ජනාධිපතිතුමා හාල්කිලෝ විසක් දෙනවා චන්ද පෙට්ටිය පිටිපස්සේ රානිල බලාගෙන ඉන්නවා ඔලුුවේ අතතියාගෙන. එMD.විල් රත්නගේ කාටූනය. අපි කයිවාරු ගහන්නෙත් නෑ පොරොන්දු දෙන්නෙත් නෑ එහම කියන්නේ විපක්ෂනායකවරයා ජනාධිපතිතුමාට කලින් මෙන්න එතුමන් හාල් බෙදන්න පටන් අරගෙන. තිස්ස හේවා විස්සගේ හිනා වැස්ස. කිරිකිරි බෝලයේ රැලි රැලි මාලේ කවුද මේ කිරිකිරි බෝලය කරන්නේ ජනාධිපති අපේක්ෂක, ජනාධිපතිතුමායි, ජනාධිපති අපේක්ෂක කවුද යහා පැත්තෙන් ඉන්නේ. මහින්ද මහත්ත්‍ය ඇයි ජනාධිපතිතුමයි කිරිකිරි බෝලය කරනවා. දාසගේ කාටුවනය යිළඟට දකිමෝ. මහින්ද අයි අයි බැසිල් මල්ලි ගමනක් යනවා ජනාධිපතිවරණය නමැති වලහා ඉස්සරහෙෙන් ඉන්නවා. දැන් කවුරු බයවෙලා ගහට නගීද කවුරු මොලේ කල්පනා කරලා බිමදිගා වෙලා වළහාව මෙල්ල කර ගනීද. ඌූ කයිත්තත්වය. පළමුුවතියන්නේ ඔවු ජනපතිවරණේ ජනපති කිය කියන්නේ දින ටික ගැන ගැනනේ. නිදියන්නට කැමති ඇමතිලා අලියහනේ තුටු වනෙ ඊට බැසිල්ට කොල වහවාහනේ. මේ තිලකගේ තුන් අන්සල. බැහැදරුවෙකුට බිත්තරයක් ගෙනදීම, සිතු වී ඇත ලුණු නොමැතිව හොදිකෑම පොදු ජනතාවට දී දහදුක විඳවීම පටන්ගෙන තිබේ චන්දය රැවටීම. මේ විදුර අභේනායකගේ දවසේ පදහතර. බඩුමිල ඉහලටම නැග ඇත වෙළඳ පොලේ, අඩුවක් පැහැදිලිව නොපෙනෙ විදුලිබිලේ. නැකතත් ඇවිත් යකුත් ගස් නගිනවෙලේ කිරිබත උයන්නේ කොහොමද දිලිඳු පැලේ. කිරිබත උයන්නේ කොහොමද දිලිඳු පැලේ. එ ප්‍රශ්නයට පිළිතුරු හොයන්නට හැකිවේ විද මෙරටේ පාලකයින්ට. ඒ බව මතත් කරමින් අද මුල් පිටුව හමාර කරන්නට අය සූදානම්මන්න්න.